දැන් මමත් අත්අඩංගුවට පත්වෙච්ච භික්ෂූන් වහන්සේ නමක්. ඒ වගේම අපේ රටේ හාමුදුරුවන් වහන්සේලා 41 නමකටත් වඩා ප්‍රමාණයක් හරිම අසාධාරණ හේතු මත, ඒ වගේම උසාවි නොමග යවලා නීතිය නොඑක් විදිහට වැරදි විදිහට නමලා විශේෂයෙන්ම අපිට කරදර බාධා කළා. හැබැයි මට එක සහතිකයක් දෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ මොනම හේතුවක් නිසාවත් එහෙම දේශපාලන පරිගැනීමක් හෝ නීතිය හෝ උසාවි එහෙම නැත්තම් නොමග යවීමක් නම් සිද්ධවන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ අවස්ථාවේ මම දකින්නේ මේක නීතිය ක්‍රියාත්මක වීමක්. හැබැයි මම වර්තමානයේ ඇමතිතුමන්ලාටත් සිහිපත් කරනවා දේශපාලනඥින්ටත්. ඉතින් ඔය ඇත්තෝ මේවා ආදර්ශයට අරගෙන ආදර්ශ සම්පන්න ලෙස නීතිගරුකව වැඩ කරන්න කියලා අපි මේ සියලු දෙනාගේම ඉල්ලා හිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පිළිබඳවද පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මෙහිදී අදහස් පළ කළා. මන් දන්න තරමින් නම් රාජිත සේනාරත්න ඇමතිතුමා විශේෂයෙන්ම එතුමත් බරපතල වැරදි සමූහයක් සිද්ධ කළා කියන එක අපි දන්නවා. ඉතින් හැබැයි ඇමතිතුමා හැටියට නෙමෙයි අපි කියන්නේ, මේ රටේට ආදරය කරන භික්ෂුන් වහන්සේ නමක් හැටියට අපි දැක්කා. ඉතින් ඒ නිසා දැන් අර කියන්න තියෙන්නේ කරන කලට පව් මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසෙයි කියලා. හැබැයි එහෙම කිව්වේ කියලා මන් තරහකින් නෙමෙයි එහෙම කියන්නේ. රාජිත ඇමතිතුමාලා වැරදි කළා, ඒ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.